Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාව. ත්‍රිපෝෂවල අඩංගු ඇෆ්ලොටොක්සින් මේවන විට රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා රසායනික පොහොර තහනම ගැනගත් තීරණයත් සමග සමස්ත බඩඉරිඟු නිෂ්පාදනයම කඩා වැටුණා. ඒ නිසා බඩඉරිඟු පිට රටින් ගෙන්වන්නයි සිද්ධ වුණේ. මෙම බඩඉරිඟුවල ඇෆ්ලොටොක්සින් දිලීරය අඩංගු වන්නට ඇති බවටයි මත පළවන්නේ. ඒ අනුව ඇෆ්ලොටොක්සින් අඩංගු ධාන්‍ය වර්ග මෙරටට ඇතුළු වූයේ කෙසේද යන්න සොයා බැලිය යුතු බවයි ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සම්පත්දායක ආචාර්ය සංජය පෙරේරා සියතට ප්‍රකාශ කළේ. දැන් මේ FDA කියන එකේ ඒ පොළ සඳහන් කරලා තියෙනවා මයික්‍රෝග්‍රෑම්, ඒ කියන්නේ කිලෝග්‍රෑමයකට මයික්‍රෝග්‍රෑම් 20කට වැඩි ඇෆ්ලොටොක්සින් යම් කිසි ආහාරයක තිබ්බොත් අනුමැතිය දෙන්න බෑ කියලා පැහැදිලිවම කියලා තියෙනවා. කිලෝග්‍රෑමයක මයික්‍රෝග්‍රෑම් 20ට වැඩි එකම එක කෑම ජාති වර්ගයක් විතරයි අපිට බාර ගන්න පුළුවන්. ඒක තමයි කජු. මොකද කජු වල කොහොමද ඇල්ෆොටොක්සින් මේ සංගණනය වැඩි. ඒකේ තියෙන ප්‍රමාණය වැඩි. ඒරෙන්න අනිත් කිසිම කෑමක ඇල්ෆොටොක්සින් කිලෝග්‍රෑමයකට මයික්‍රෝග්‍රෑම් 20කට වැඩිය තියෙන්න බෑ. ඒ කියන්නේ කෙටියෙන් කිව්වොත් අපි කොටස් බිලියනයක් ගත්තොත් ඒ කොටස් බිලියනෙන් කොටස් 20ක පමණයි ඇල්ෆොටොක්සින් තිබිය යුත්තේ. ඒක තමයි සාමාන්‍ය ලෝකෙන් පිළිගත් ප්‍රතිශතය. ඇල්ෆොටොක්සින් කියන එක දැන් හමු වෙලා තියෙනවා නම් මම හිතන විදිහට කොහේ හරි එක්කෝ අර ධාන්‍ය වර්ග හරියට පරීක්ෂා වෙලා ඒ නිෂ්පාදනයට ගිහිල්ලා නැහැ. එහෙම නැත්නම් නිෂ්පාදනය කරයින් පස්සේ හරියට ඒ බැච් එක අනුව ඒ මිනිස්සුන්ට දෙන්නේ ඉස්සෙල්ලා ඒව හරියට තත්ත්වය බලලා නැහැ. මේ ඇල්ෆොටොක්සින් කියන එක මයිකොටොක්සින් කියන දිලීරයෙන් තමයි ඕක ඇති වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි දැන්ට මේ හොයාගෙන තියෙන විදිහට ඇල්ෆොටොක්සින් කියන එක ගොඩක් ශරීරයට ඇතුල් වුණොත් ඒකෙන් පිළිකාකාරක ස්වභාවයක් තියෙනවා. ඒ ඇල්ෆොටොක්සින් කියන මේ දිලීරේ කියන මිනිස් සෞඛ්‍යයට ඉතාමත් හානිකරයි මේ ඇල්ෆොටොක්සින් කියන මේ කිමිකල් එක. එතකොට ඒකම අපිට දැන් මේ වාතාවරණයක් මාගව තියෙනවා. ඒකෙන් පැහැදිලිව පේනවා මේ ඒක ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඉතාමත් බලපානවා. ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණේ යම් කිසි පුද්ගලයෙක් ඇඟේ ප්‍රතිශක්තිකරණය මර්ධනය කරනවා මේ ඇල්ෆොටොක්සින් කියන එක උදාහිල ප්‍රමාණයක් ඇති වුණොත්. මම නැවතත් කියන්නේ ත්‍රිපෝෂ වල නිෂ්පාදනයේ ඉස්සෙල්ලා බලන්න ඕනේ මේ වගේ ඇල්ෆොටොක්සින් කියන අනිත් ධාන්‍ය වර්ග කොහොමද අපේ රටට ඇතුළුනේ කියන එක. Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාව.